තුන උද්දේශික චෛත්‍ය වන්නේ බුදුරුව පමණක්ද? උද්දේශික චෛත්‍ය හැටියට සැලකී යුත්තේ බුදුරුව පමණක් නොවේ. ශාරීරික පාරිභෝගික වස්තු නැතුව තනු ස්තූපයටත් වැඳුම් පිදුම් කළ හැකි බවත්, ඒ පිනෙන් බොහෝ දෙවි මිනිස් සැප ලබා අන්තිමේදී සියලු කෙලෙසුන් නසා රහත් වූ බවත්, සෝවන්න කිංකිණිය තේරාපදානේද පුලීනුපාදක තේරාපදානේන්ද පුලීන තූප තේරාපදානේන්ද පෙනේ. හිමාලය වනයට නොදුරු තැනක පිහිටි යමක නම් වූ පර්වතයෙහි පන්සලක නාරද නම් තවුසෙක් විය. ඔහුට තුදුස් දහසක් ශිෂ්‍යයෝ වූහ. එක් දවසක් ඒ තවුස් තෙමේ සිතනුයේ, හැම දෙනාම මාහට වැඳුම් පිදුම් කරන්නාහ. අනුන්ගෙන් වැඳුම් පිදුම් ලබමින් වෙසෙනවා මිස මම කිසිවෙකුට වැඳුම් පිදුම් නොකරමි. මට අවවාද කරන්නෙක් නැත්තේය. ගරු කළ යුතු කෙනෙකු නැතිව මාගේ මේ වනවාසය නිරර්ථකය. මා විසින් ගරු කළ යුත්තෙක් සොයාගත යුතු යැයි සිතා එබඳ පුද්ගලයෙකු නොලැබ, සමීපෙහි තිබෙන අමරික නම් ගඟට බැස එයින් වැලිගෙන ස්තූපයක් කොට අතීතයෙහි විසූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලාගේ ස්තූප මේ වැනියයි සලකා, සමීපෙහි වැඩවෙසෙන බුදු කෙනෙකුන්ට වැඳුම් පිදුම් කරන්නාක් මෙන් ඒ වැලිසෑයට වැඳුම් පිදුම් කළේය. එතුමා ඒ පිනෙන් සසර බොහෝ කලක් දෙව් මිනිස් සැප විඳ අන්තිම ජාතියෙහි සැවැත් නුවර ධනවත් පවුලක ඉපිද පැවිදිව සත් අවුරුදු වයසේදීම රහත් විය. මේ පුලීන තූපිය තෙරුන් වහන්සේගේ කතාවය. තවුසෙකුව විසු කාලයේදී උන්වහන්සේ වැඳුම් පිදුම් කළ වැලිගොඩ ශාරීරික පාරිභෝගික වස්තුවක් නැති බැවින් අවස්තුකය. කිසි පූජනීය වස්තුවක් නැත්තා වූ ඒ වැලිගොඩ චෛත්‍යයක් හෙවත් පූජනීය වස්තුවක් වූයේ ඒ තාපසතුමාගේ සිතෙහි හටගත් ගෞරවාදරය නිසාය. තාපසතුමාගේ ගෞරවාදරය නොවී නම් එය නිකම්ම වැලිගොඩකි. උද්දිස්සකං අවත්තුකං මමායන මත්තමේව හෝති යන දේශනාවෙන් දැක්වෙන්නේ ඒ කාරණයයි. තාපසතුමා රැස් කළ වැලිගොඩ ශාරීරික පාරිභෝගික වස්තුන්ගෙන් තොර බැවින් අවස්තුක වන්නේය. එතුමාගේ ගෞරවාදරය නිසා චෛත්‍යයක් වන්නේය. ගෞරවාදරය ඇතිකල්හි නිකම්ම වැලිගොඩ උද්දේශික චෛත්‍යයක් වන්නේ නම් එයට වැඳුම් පිදුම් කිරීමෙන් නිවන් දැකීමට හේතුවන පිනක් අත්පත් වේ නම් බොහෝ ජනයාගේ ගෞරවාදරයට භාජනය වන බුද්ධ ප්‍රතිමාව උද්දේශික චෛත්‍යයක් නොවීමටත් එයට වැඳුම් පිදුම් කිරීමෙන් පිංසුදු නොවීමටත් කරුණක් නැති බව නුවණැති කාහට වුවත් තේරුම් යන කරුණකි.